සුබදැසනක් ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින් රටේ සංවර්ධනයේට රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයම එකසේ වැදගත්. රාජ්‍යංශය ගැන කතා කරනකොට මේ සාමාන්‍යයෙන් ගොඩක් රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන තත්වයක තමයි තියෙන්නේ. නමුත් ලංකා ගමනාගමන මණ්ඩලය පිළිබඳව කතා කරනකොට කාලයක් පාඩු ලැබුවා. නමුත් දැන් ලාභ ලබන තත්වයට පත් වෙලා. මේ ගත වෙන්නේ උත්සව සමය ගම්බිම්බලාකේ ජනතාවට නගරයට එන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසන්නත් ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම්. අපි සූදානම් ලංකා ගමනාගමන මණ්ඩලය පිළිබඳව මේ ප්‍රවාහන සේවා පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න. ඒ සඳහා අපි අද හත්වෙනි පැය මැදිරියට ආරාධනා කළා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමන්ට එතුමන් උපාලි මාරසිංහ මහත්මයා. ඔබතුමන්ට සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. සුබදැසනක්. අපේ කලින් කෝවගේ මේ උපාලි මහත්තයා මේ දැන් මේ අවුරුදු කාල සීමාව ගත වෙන්නේ ගම්බිම්බලාගේ ජනතාවට නගරයට එන ප්‍රවාහන පහසුකම් සලසන්න ඕනේ. මේ අවුරුදු සමයේ විතරක් ලංගමයේ මිදෙන දෙකකට වැඩි ලාභයක් ලැබෙවයි කියලත් අපිට ආරංචියක් ආවා. ඒ ගැනත් කතා කරමු. ඔව් ඇත්තම අවුරුදු අලුත් අවුරුද්ද සඳහා ගම්බිම්බලා යන්න හිටපු ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා සපයන්න අපට පුළුවන්කම ලැබුණා. ඒකෙදි 8වෙනිදා සිට 12වෙනිදා දක්වා විශේෂ ප්‍රවාහන සේවා සකස් කරා. ඒ කාලය තුල ලංකා ගමනාගමන මණ්ඩලය මිලියන 400කට වඩා ආදායමක් ලැබලා තියෙනවා. ඉතින් ඒ ආදායමෙන් සුද්ධ ලාභය ගත්තාම මිලියන 2 ඉක්මවනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් දැන් මේ සතියන්තයේ පහු වෙනකොට ආපහු මේ ගම්බිම්බලාගේ ජනතාව නැවත කොළඹට එනවා. ඒ කාලෙත් ඒ විදිහම ප්‍රවාහන සේවා දීලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා මේ කොහොමද අමතර බස් රථ යොදවලා තියෙන්නේ? ඔව් ඇත්තෙම අපේ බස් රථ උපරිම ආකාරයෙන් යොදවන්න පහුගිය දවස්වල කටයුතු කරා. ඒ වගේම කාර්ය මණ්ඩලය උපරිම ආකාරයෙන් යොදවන්න. සාමාන්‍යයෙන් දිනකට බස් රථ ලංකාවේ යොදවන්නේ 5800ක් වගේ ප්‍රමාණයක්. හැබැයි අපි මේ අවස්ථාවේ 5800 උපරිම යොදවගෙන ගමන් වාර සංඛ්‍යාව වැඩි කළා. මොකද බස් රථ සංඛ්‍යාව වැඩි කරන්න එහෙම ලේසි නෑ. මොකද හේතුව අපි ගාව තියෙන සංචිතය සීමා සහිතයි. නමුත් හැකිතාක් දුරට වාර ගාන වැඩි කළා. ඇයි මේ උපාලි මහත්මයා දැන් ඔබතුමන් සඳහන් කරන මේ වාර ගාන වැඩි කළා කියලා අපිට බැරිද මේක සාමාන්‍ය දවස්වල පාවිච්චි කරන්න? ඔව් සාමාන්‍ය දවස්වල ඇත්තෙම ජනතාව ගමන් කරන රටාව අනුව තමයි බස් යොදන්න වෙන්නේ. විශේෂ කාලතරහණක් තියෙනවා. ඒ කාලතරහණ අනුව හැබැයි සාමාන්‍ය දවස්වලත් අතිවිශේෂ විදියට ජනතාව වැඩිවීමක් සිද්ධ වුණොත් අපි ඒ විදියට අතිරේක බස් රථ යොදවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ අපි කාලයක් දැක්ක මේ රෑ 10ට ළංගම බස් රථ ගමන් කිරීම නවත්වනවා. දැන් ගොඩක් වෙලාවට අපි කතා කරනකොට කියන්නේ මේ 10 බස් එක යනවා කියලානේ කියන්නේ ගොඩක් අය කියන්නේ. හැබැයි රෑ 10න් පස්සේ ළංගම බස් රථ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට පේන තියෙනවා ඒකේ කිසියම් ආකාරයක වර්ධනයක්. හැබැයි 100%ක් වර්ධනය වෙලා නැහැ. මේකට හේතුව මොකද්ද? ඔව් ඇත්තෙම දැන් ඔබ කිව්වා වගේ පහුගිය වකවානුවක් තිබුණා. ඒකට මම කාටවත් දෝෂාරෝපණය කරන්නේ නැහැ. ඉතා දුෂ්කර අවධියක්. ඒ කියන්නේ ලාභ ලබන්න අමාරු අවධියක්. ඉතින් ඒ වගේ අවධියක රාත්‍රී සේවා අමුර හරි අමාරුවෙන් පවත්වාගෙන ගියේ. නමුත් අද වෙනකොට ඒ සේවා අමුර පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද ආදායමේ යම් කිසි සතුටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒක දැන් රාත්‍රියේදී සාමාන්‍යයෙන් ආදායම ටිකක් අඩු වෙනවා. නමුත් ඒ රාත්‍රී මුර පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම පුද්ගලික බස් ව්‍යාපාරය ආවට පස්සේ අපි කවුරුත් දන්න දෙයක් තමයි පුද්ගලික බස් ව්‍යාපාරයේදී රාත්‍රී 7න් පස්සේ වගේ බස් ටිකක් අඩුයි. ඉතින් නමුත් ළංගමේට අපිට එහෙම ඉන්න බෑ. මොකද ළංගම කියන්නේ මහජන සේවාවක්. ඒ නිසා ලාභ ලැබුවත් පාඩු ලැබුවත් ඒ නියමිත සේවා රාත්‍රියේත් පවත්වාගෙන යන්න ඕනේ. දැන් අපි ක්‍රමානුකූලව ඒ රාත්‍රී සේවා දියුණු කරමින් පවතිනවා. දැන් අපි දන්න දෙයක් තමයි ඔබතුමන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂම මේ අත්දැකීම් ලත් නිලධාරියෙක් ඔබතුමන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ විතරක් නෙවෙයි බැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවා මේ ඉහළ පුටුවල කටයුතු කළා. දැන් මේ වෙනකොට අපි අහන්න කැමති අවිලා මාසෙකමාරක් විතර වගේ වෙන්නේ ඔබතුමන් මේ ලංකා ගමනාගමන මණ්ඩලයේට සභාපතිවරයා විදිහට. දැන් මේ වෙනකොට ළංගමේ තත්ත්වය කොයි වගේද? ඔව් ඇත්තම කියන්න සතුටුයි. ළංගමේ පාඩු ලැබෙමින් දුවන්නේ නැහැ. අපේ ඩිපෝ 107ක් තියෙනවා. ඒ ඩිපෝ 107න් දැන් ඩිපෝ 90ක් 95ක් විතර තමන්ගේ වියදම් පියවා ගැනීමට සහ වැටුප් ගෙවා ගැනීමට පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා. අපේ ප්‍රධාන කාර්යාලයේ සහාය අවශ්‍ය වෙන ඩිපෝ 5කට 6කට වඩා නැහැ. නමුත් පහුගිය කාලේ 50%කටත් වඩා ඩිපෝ අලාභ තත්ත්වයෙන් තමයි
කටයුතු කරගෙන ගියේ. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ අඩුවා දැන් ලැබෙන රිපෝ වලටත් අපි විශේෂ වැඩසටහනක් යොදලා දැන් නිලධාරී කණ්ඩායමක් යවලා ඒක හොයලා බලලා ඒ වගේ තාදැම් මට්ටම ඉහළ ලැංගීමට කටයුතු කරලා තියෙනවා. අපි දකින්න දෙයක් තමයි මේ මේ පෞද්ගලික අංශයට වැඩි රජයේ ආයතනවල කාර්යක්ෂමතාවයේ අඩුයි. දැන් ඔබතුමන් සඳහන් කළා මේ ලාභ උපයන ආයතනයක් බවට ලංකාවේ පත් වෙලා තියෙනවා කියලා. ඒ බව සාක්ෂිත් එක්ක දැන් අපි දැක්ක පත්‍රවලත් මේ ගැන කියන මේ මේ ගත වෙච්ච කාල සීමාවේදී ලාභයක් උපයලා තියෙනවා. ඒ වගේම ඊට කලින් වසරවල අපි අහලා තියෙනවා දැකලා තියෙනවා මේ බෝනස් පවා දෙන්න කටයුතු කළා. ඉතින් මේ තත්ත්වයත් එක්ක විශේෂම මේ සේවක සුබසාධ නෙමෙවෙන් කොයි ආකාරයේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළ තියෙන මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න? ඔව් ඇත්තම දැන් ලංකා ගමනාගමන මණ්ඩලය කියලා කියන්නේ ඉතාම දුෂ්කර අවධියක් පසු කරපු ආයතනයක්. ඒක මේ එක වර්තාවෙම අපිට කියන්න බෑ බොහොම සුරපුරයක් මවන්න පුළුවන් කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සේවකින් සුබසාධන සඳහා යම් යම් දේවල් කරන්න. විශේෂයෙන්ම එක එක පුද්ගලයන් වෙනුවෙන් කරනට වඩා සේවකගේ දැනුම වැඩි කිරීම, කුසලතායන් වැඩි කිරීම, ඊළඟට ඒගොල්ලන්ට දෙන අධ්‍යාපනික අවස්ථා වැඩි කිරීම, අවශ්‍ය වුණොත් සමහර විශේෂ නිලධාරීන්ට විදේශ පුහුණු, ඒ වගේ දේවල් වලට අපි ලැස්තිලා ඉන්නවා. ඉදිරි කාලේ ඒව කරන්න බලාපොරොත්තු වෙනවා සේවකින් වෙනුවෙන්. පොදුවේ ගත්තොත් මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රවාහන සේවයට කොයි ආකාරي දායකත්වයක්ද ළඟමේ දෙන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත්? ඔව් ඇත්තම මම ඊට කලින් කියන්නම් මේ ලංකාවේ ප්‍රවාහන තත්ත්වය ගැන කතා කරනකොට දියුණු රටක් හා සංසන්දනය කරනකොට අපිට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද හේතුව නවීය යුතුයම දේවල් දෙකක් වෙලා තියෙනවා. එකක් තමයි මේ ත්‍රී වීලර්ස් වගේ දේවල් පාරවල ආක්‍රමණය කරලා ඉතා විශාල ප්‍රමාණයක් වාහන සංඛ්‍යාවක් වෙනවා. දකින්න අනිත් රටවලත් මේ ටැක්සි සේවා නැත්නම් මේ කුලි රත පාවිච්චි වෙනවා. තියෙනවා ටැක්සි තියෙනවා. නමුත් දැන් අපේ තියෙන්නේ සමබරතාවය අඩුයි. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඇත්තෙන්ම දැන් ඒ වගේම තමා විසින් පදවන වාහන අරගෙන එන ප්‍රමාණය වැඩි. දැන් උදාහරණයකට ජපානයේ සිංගප්පූර රටක් ගත්තොත් ඒක රෝඩ් නෙට්වර්ක් එක තියෙනවා, දුම්රිය නෙට්වර්ක් එක තියෙනවා. මේ නෙට්වර්ක් එකට ලින්ක් කරන්න තමයි අපි වාහන යන්නේ. නමුත් අපි සම්පූර්ණ සමහරලාට හැතැම්ම 100 පවා ඩ්‍රයිව් පදවගෙන කොළඹ එනවා. සමහර විධායක ශ්‍රේණිලධාරීන් කැමති වනේ බස් එක යන්න. මොකද හේතුව ඒ තියෙන පහසුකම් තත්ත්වය මත අපිට ඒක කියන්නත් බෑ බස් වලට එන්න කියලා. ඇයි අපිට පහසුකම් දෙන්න බැරි? ඔව් හැතැම්ම දැන් නව ප්‍රතිපත්තිය පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. අපි ඉදිරියේදී හැතැම්ම එක ප්‍රවාහන අමාත්‍යතුමා අර්ජුන රත්නකැතුමා විශේෂ එකඟතාවයකට තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. තත්ත්වයෙන් අඩු පහසුකම් අඩු බස් රට ඉදිරියට ලංගමයට ගන්නෙ නැහැ කියන එක. ඒ නිසා අපි පොඩි සැලැස්මක් හදලා තිනවා ඉදිරියට මේ වායු සමනය කළ බස් පමණක් මගී ප්‍රවාහන සේවා සඳහා ලංගමයට ගන්න. ඒක ඉදිරි මාස දෙක තුන ඇතුළත ක්‍රියාවට නැංවෙයි කියලා විශ්වාස කරනවා. දැන් මේ පෞද්ගලික අංශයත් එක්ක සසඳලා බලනකොට මේ ළඟමේ තත්ත්වය ගැන කතා කරනකොට අපි දකිනවා අධිවේගී මාර්ගය නම් පෞද්ගලික අංශය සමග කරටකර තරග කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය පහසුකම් තියෙනවා. නමුත් මේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය තමයි ඒ පහසුකම් නැත්තේ. ඒ සම්බන්ධයෙන් මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද මේ දියුණු කරන්න? ඔව් ඇත්තම දැන් අධිවේගී මාර්ගවල අපේ සේවා පවත්වනවා. නමුත් තවමත් අපේ බස් රථ සංඛ්‍යාව වැඩි කරන්න අපට අවස්ථාවක් තියෙනවා. ඒකටත් සැලසුම් තියෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රවාහන පද්ධතිය ගත්තාම අපේ බස් තියෙන්නේ දැනට 6000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කරන්න පුළුවන්. හැබැයි ඔය කියන සතුටුදායක සැලැස්ම ක්‍රියාත්මක කරන්න බස් අඩුම ගානේ 8500ක් 9000ක් ඕන වෙනවා. මේක තමයි ඒ කාලසටහන් අනුව සකස් කරන්න ඕනේ. ඒ නිසා තමයි අලුතෙන් බස් 2000ක් ගන්න ඕනේ කියන මතයට රජයේ තීන්දුවකට ආවේ. අලුතෙන් ගන්නවට වැඩිය අපිට තියෙන බස් අලුත් වැඩියා කරලා පාවිච්චි කරන්න බැරිද? ඔව් තියෙන බස් ගත්තොත් ඇත්ත වශයෙන්ම බස් 2000ක් තියෙනවා අවුරුදු 5ට වඩා අඩු. අනිත් සියලුම බස් අවුරුදු 5ට වඩා වැඩි බස් තියෙන්නේ. සමහරව තියෙනවා අවුරුදු 10 පැනව බස් 2000ක් 2500ක් විතර. ඒවා අලුත් වැඩියා කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ නිතර නිතර අලුත් වැඩියා කරලා ධාවනය කරන එක ආර්ථික ඵලදායි කාර්යයක් කියලා. මොකද එහෙම බස් සංචිතයක් තියාගෙන අපට ලාභ ලබන්නත් බෑ, මගීන්ට පහසුකම් දෙන්නත් බෑ. ඒ වගේම තමයි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහජනතාව අතර විශේෂ වෙනසක් පෙන්වන්න ඕනේ නම්
මේ සම්ප්‍රදායික ක්‍රමෙ මිදෙන්න ඕනේ. ඒ කියන්නේ සම්ප්‍රදායික බස් ගෙනල්ලා මේ වැඩේ කරන්න බෑ. හොඳ මගී සේවාවක් සූපහසු සේවාවකට අවතීර්ණ යුතුමයි. එහෙම නැත්නම් මං හිතන්නේ ලංගමයට පවතින්න බැරි වෙයි මේ තරංකාරී ලෝකෙ. දැන් අපි කාලයක් තිස්සේ දකින්න දෙයක් තමයි ඉන්දියාවේ ටාටා සමාගම මේ ලොරි බොඩි නැත්නම් අපි කියන්නේ ලොරි වල මේ විදිහට තමයි බස් අපිට ඒ විදිහට හදලා එවන්නේ. දැන් ආනයනය කරන 2007 වගේද නැත්නම් ඔව් නෑ ඊට වඩා වෙනස්. ඒත් වශයෙන්ම අපි කියන්නේ මේ අලුත් වර්ගය කියන්නේ මොනොකොක් මොඩල් කියලා. මොනොකොක් කියන්නේ ලොරි චැසියක් උඩ නෙමෙයි සම්පූර්ණ බස්. ඒක කර්මාන්තලයෙන් බස් එකක් විදිහට නිර්මාණය වෙන්නේ. ඇත්තෙන්ම පහුගිය කාලේ ලොරි බොඩි වල බස් ගියයි කියලා අපිට දුස් කියන්නත් බෑ. මොකද අපේ මාර්ග පද්ධතිය ඉච්චර ශක්තිමත් වෙලා තිබුණේ නෑ. ඒ මාර්ග පද්ධතියට උරුදු දෙන්න අර සුකෝබෝයි බස් ඉච්චර සුසු නෑ. නමුත් අද වෙනකොට රටේ මාර්ග පද්ධතියෙන් 80% විතර හොඳ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැන් අපිට පුළුවන් අර සුකෝබෝගේ බස් දාවන්ට යොදවන්න. ඒ නිසා ඉදිරියට බලාපොරොත්තුවක් නැහැ. අර ලොරි බොඩි ගෙනල්ලා චැසිය ගෙනල්ලා බොඩියක් ගහලා බස් එකක් ධාවනය කරන්න. ඔය අතර මේ උපාලි මහත්මය අපි දකින දෙයක් තමයි දැන් මේ ජනතාව විශේෂම පෞද්ගලික බස් රථවල යනකොට නම් පෞද්ගලික බස් රථවල සීට් වලට නැත්තම් අපි දකින බස් රථ කොටස් වලට වැඩිපුර අලාභ හානි කරන්නේ නැහැ. හැබැයි මේ රජයේ දේවල් පොදු දේවල් අලාභ හානි කරනවා වැඩි. ඒව වළක්වන්න මොකක් හරි වැඩසටහනක් තියෙනවද වැඩපිළිවෙලක් තියෙනවද? ඔව් ඇත්තෙම මේකට ප්‍රමුඛතාවය දැන් දෙන්න වෙනවා අපේ ඉදිරි සලස්ම ක්‍රියාත්මක කරනකොට. අපි කියන සුකෝබෝයි බස් රථ සේවාව හොඳින් පවත්වා ගන්න නම් ජනතාවගේ සහාය අවශ්‍යයි. අපි දකිනවා මේ පෞද්ගලික බස් රථවල නම් CCTV කැමරා පවත්වා තියෙනවා. මේ හින්දා නිරීක්ෂණය කරන්න ලේසි. ඒ වගේ අදහසක් තියෙනවා. ඉදිරියෙන බස්වල මේ සීලෝම පහසුකම් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ පමණක් නොවේ මේක ඇත්ත වශයෙන්ම මේ රටේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවත් එක්කම එන්න ඕන දෙයක්. ඒක අධ්‍යාපනයේ පාසලනුත් එන්න ඕන දෙයක්. මොකද ජපානය වගේ රටවල මිනිස්සුන්ට පුංචි කාලේ ඉස්කෝලේදී කියලා දෙන්නේ මේ වගේ දේවල්. ඉතින් ඒවත් එන්න ඕනේ. එහෙම නැතුව නීතිය ක්‍රියාත්මක කිරීම තුලින්ම 100% ප්‍රතිලාභ ලබන්න ටිකක් අමාරුයි. හොඳයි දැන් ඔබතුමා නැවිලා මාසෙකමාරක් වගේ කෙටි කාලයක් දැන් මේ වෙනකොට අදහසක් ඇති ක්‍රියාත්මක කරන්න කොයි වගේ සැලසුමක්ද තියෙන්නේ ක්‍රියාත්මක කරන්න? ඔව් ඇත්තම මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ දැන් මම තනිව කරන කාර්යයක් නෙවෙයි. ප්‍රවාහන අමාත්‍යංශයේ සහාය නොමදව මට ලැබෙනවා. එහිදී විශේෂයෙන්ම අමාත්‍යවරුන් දෙන්න නියෝජ්‍ය අමාත්‍යමත් ප්‍රධාන කැබිනට් අමාත්‍යමත් දෙන්නම එකම මතයක ඉන්නවා මේ ප්‍රවාහන සේවා වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි බලාපොරොත්තුව අර අලුතෙන් ගේන්න සූදානම් කරන බස් රථවලින් කොටසක් කොළඹ නගරය. අපි ඒකට කියනවා මේ ලෝ ෆ්ලෝ බස් කියලා. ඒ කියන්නේ ටිකක් පඩිපෙළ පහතයි. එතකොට අර ආවායිස කෙනෙකුට පවා ලේසියෙන් නගින්න පුළුවන්. ඒක හුඟක් රටවල නගරේ තියෙන ලෝකල බස්. ඒක මොකද ඒක පහසු ක්‍රමවේදයක්. එතකොට ඒකේ සීට් සංඛ්‍යාව අඩුයි, හිටගෙන යන සංඛ්‍යාව වැඩි. මොකද බොහොම කෙටි දුර. හැබැයි අර දුරදාමයට යොදන්නේ වගේ සීට් සංඛ්‍යාව වැඩි, හිටගෙන යන්නේ නැහැ ඒ තැන්වල. ඒ විදිහට සැලැස්මක් තියෙනවා. ඉදිරි කාලේ බලාපොරොත්තුව ක්‍රමානුකූලව විශේෂයෙන්ම මගින් වැඩිපුරම ගමන් කරන මාර්ග තියෙනවා. දැන් අපි උදාහරණ ගත්තොත් 154 කියන මේ කඩවත ගල්කිස්ස කියන්නේ බොහොම ජනාකීර්ණ මාර්ගයක්. ඒතර මේ වගේ මාර්ගයකට අපිට මේ වගේ බස් දාන්න පුළුවන්. මේ වගේ මාර්ග කීපයක දාලා මුලින් ඒ මාර්ග සම්පූර්ණ දුවන අනිත් සියලුම බස් රථ ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉවත් කරලා ඒවා වෙනත් සේවා වලට යොදවන්න. ඒ විදිහට අපි බලාපොරොත්තුව ක්‍රමක්‍රමයෙන් මුළු නගරේම ලෝකල් බස් වලින් පමණක් දුවන්න. ඉතින් ඒකට පුංචි කාලයක් ගත වෙයි. පළවෙනි පියවර විදිහට තමයි අර බස් 2000ක් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් බස් 250ක් ඔය ලෝ ෆ්ලෝ බස් කියන එක ඒක නගරය ආක්‍රමණය කරනවා. අනිත් බස් කොටසක් ඉතා සුකෝභෝගී බස්, තව කොටසක් දුර සේවා සඳහා මගින් 35-40 වගේ අරන් යන්න පුළුවන්. සමහර පාරවල් අපට යන්න බෑ දිග බස්, විශේෂයෙන්ම කඳුකරේ මේ වගේ තැන්වලට යවන්න. ඒ විදිහට තමයි බස් 2000ක් ගන්න සැලසුම් කළ තියෙන්නේ. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අපට හොඳ සේවාවක් මගින් දෙන්න පුළුවන්. දැන් ඔය නගරයට ලබා දෙන සේවාවන් ගැන අපි කතා කළේ. ගමට ගියොත් එහෙම ගමට කොහොමද දැන් අර ගමේ තාමත් සමහර ප්‍රදේශවල තියෙන පරණ බස් රථ මේ දේවල් අලුත් කරන්න අදහසක් තියෙනවද? දැන් ඇත්තෙම මේ ඉදිරි කාලයේදී ගමටත් ඔය කියන
වායු සමනය කරපු බස් එකම දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තුවක් නැහැ වායු සමනය කර නොකළ බස් නැවත ආනයනය කරන්න. එතකොට අපි තියෙන බස් ටික 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 ග්‍රාමීය සේවාලට යනවා. ඒවා සාමාන්‍යයෙන් අවුරුද්දකට බස් 500ක් දාවණේ ඉවත් වෙනවා. ගමනාගමන මණ්ඩලය කියන්නේ වසරකට. ඒ කියන්නේ දල වශයෙන් දවසකට එක බස් එකක් දාවණේ ඉවත් වෙනවා. මොකද මේ අබලම් වීම, කල් ලිකුත් වීම ඒ වගේ හේතු නිසා. ඒ නිසා අපි හැමතිස්සෙම අඩුම ගානේ දවසකට බස් එකක් පාරට දාන්න ඕනේ මේ තත්ත්වේ පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඉතින් ඉස්සරහට ඒ විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට ඉවත් කරන බස් වලට මොනවා හරි කරනවද? ඒ කියන්නේ නැවත අලුත් වැඩියා කරනවද නැත්නම් කොයි ආකාරයේ වැඩපිළිවෙළක්ද තියෙන්නේ? දැන් ඇත්තෙම මේ සමහර බස් තියෙනවා අලුත් වැඩියා කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නැති ඒවා. ඒ වගේ ඒවා අලුත් වැඩියා කිරීමෙන් වෙන්නේ අපේ තියෙන අර මුදල් සංචිතයේ තවත් විනාශ වෙන එක. ඉතින් ඒ වගේ දේවල් ඇත්ත වශයෙන්ම වෙන්දේසි කිරීම තමයි කල යුත්තේ. දැන් වෙන්දේසි කරනවා කියනකොට ටිකක් පරිස්සම වෙන්න ඕනේ. මොකද මේකට විවිධ චෝදනා එනවා. හොඳ බස් වෙන්දේසි කරනවා කියන්නේ දැන් අපි නතර කරලා තියෙන හොඳ බස් වෙන්දේසි කිරීම එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ අපහරණය කරන්න ඕනි බස් ටික විතරක් අපහරණය කරනවා. ඒවත් අර දාවණයට කොහොමද දාන්න බැරි බස් තමයි. ඒවා යකඩ වලට තමයි යන්නේ. උපාලි මහත්මයා, මේ ළංගමේ කිව්වහම බස් ඩිපෝවක් කිව්වහම පිට අපේ හිතේ ඇඳිච්ච චිත්‍රයක් තියෙනවා. මේ බස් ඩිපෝව ඉස්සරහර දිරා ගිය රතු පාට බස් රථ ගොඩ ගහලා තියෙන මේ පරිසරයක් තමයි අපේ හිතේ මැවෙන්නේ. මේක මේ අර සංවර්ධනය වෙනවා කියන දෙයට නැත්තම් මේ ලාභ උපයනවා කියන දෙයට මේ කිසියම් ආකාරයක බාධාවක්. සමහරවිට අපේ මේ හිත ඇතුළෙන්ම දෙයක් ගොඩනගන්න ගියාම ඒ දේ බාධාවක් වෙනවා. කොහොමද මේ ආකල්පමේ වෙනසකුත් ඇති කරන්න ඕනේනේ? මේ தත්ත්වය කොහොමද ඉස්සරහට දැන් සුදුසු ලස්සන වටපිටාවක් නිර්මාණය කරන්නත් කටයුතු කරනවද බස් ඩිපෝවල? ඇත්තෙම මේ ඩිපෝව කියන්නේ ඒක සුන්දර ස්ථානයක් බවට පත් වෙන්න ඕනේ. නමුත් අපි දැකලා තියෙනවා සමහර ඩිපෝවල தත්ත්වය එච්චර සතුටුදායක නැහැ. දැන් අපි පුදුසි තියලා තියෙන්නේ පරණ බස් ධාවනය කරන්න බැරි බස් තියෙනවා නම් ඒවා වහාම අර කිව්වගේ අපහරණය කරන්න, වෙන්දේසි කරන්න, ධාවනය කරන්න පුළුවන් තියෙනවා නම් ධාවනය සකස් කරන්න. එපමණක් නොවෙයි සුන්දර වටපිටාව. ඒක ඉතා වැදගත් මං හිතන්නේ. ඉතින් ඒ නිසා අපි ඩිපෝ අධිකාරීවන්ට උපදෙස් දීලා තියෙනවා තමන්ගේ පරිසරය සකස් කරගන්න. ඊට අමතරව පුංචි සැලැස්මක් තියෙනවා මොඩල් ඩිපෝස්, ආදර්ශ ඩිපෝස් හතරක් වගේ කරලා පෙන්වන්න. ඒක දැන් මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා අවුරුදු නිවාඩුවෙන් පස්සේ. එවගේම මේ මගී ජනතාවගෙන් පොඩි චෝදනාවක් තියෙනවා. සමහර වෙලාවට දැන් අපි පෞද්ගලික බස් රථවලට නගිනකොට මේ පෞද්ගලික බස් රථය ඇතුළත බොහොම පිරිසිදුයි. පිරිසිදුව දකින්න පුළුවන්. හැබැයි මේ දැන් ළංගමේ බස් දැන් එක්කෙනෙක්ට අයිති දෙයක් නෙවෙයිනේ. හිමිකරුවෙක් නැහැ. පොදුවේ ගත්තහම හැම රියදුරු මහත්තයෙක්ටම, කුන්දස්තර මහත්තයෙක්ටම මේ බස් රථය අයිති. රජයටනේ පොදුවේ අයිති තියෙන. මේ හින්දා පිරිසිදු කරන්න කටයුතු කරන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙන. බස් රථ හොදන්නේ නැහැ කියලා තියෙන. මොකද්ද මේකට? ඇත්තම ඒකේ සත්‍යතාවයක් නැහැ කියලා කියන්නත් බෑ. හැබැයි සමහර රියදුරු මහත්තුරු ඉන්නවා තමන්ගේ බස් රථය තමන්ගේම වගේ පාවිච්චි කරන. අර වගේ අපිරිසිදුතාවයේ තියෙන රියදුරු මහත්තුරුත් ඉන්නවා. ඉතින් අපි ඒකට උපදෙස් දීලා තියෙන්නේ වහාම මේ පද්ධතිය සකස් කරන්න, ඔය පරණ පුරුදුලෙ මිදෙන්න කියලා. ඉතින් ඩිපෝ අධිකාරීවන්ට විශේෂයෙන් දැනුම් දීලා තියෙනවා මේකේ වෙනසක් ඇති විය යුතුයි කියලා. ඉතින් එහෙම නැතුව ජනතාව එන්නේ නැහැ. අර මම කියපු විශේෂ දේ තමයි අර මම කියපු විධායක සිට නිලධාරියෙක් අවදාවත් අපි සාමාන්‍ය බස් එකේ යන්න කැමති නැහැ. මමත් කැමති නැහැ. මොකද හේතුව යනකොට බස් එකෙන් බහිනකොට එක්කෝ සමහර ලඩ සුදු ඇඳුමක් ඇඳගෙන හිටියොත් අපවිත්‍ර වෙලා. ඒකට මං කැමති නෑ. එක්කෝ දාඩිය දානවා. ඉතින් ඒ නිසා ඒක වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ අර අලුත් සැලැස්මට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ටිකක් පෙරලිකාර තත්ත්වයක් මේ දවස්වල. ඉතින් ඒක සේවකයන්ගේ ලොකු වගකීමක් මේ සේවාව මිනිස්සු අතරට ගෙනියන එක. අපි හිතන ඔබතුමන්ට ඒ වෙනස කරන්න පුළුවන් කියලා. බලාපොරොත්තු වෙනයි කරන්න. හොඳයි. මේ දැන් ඔය අතර මේ දැන් පෞද්ගලික අංශයේ බස් රථවල නම් කොන්දොස්තර සහ මේ රියදුරු මහත්තුරුන්ට නිලැඳුමක් තියලා තියෙනවා. දැන් ඔවුන් ඒ නිලැඳුම ඇඳගෙන තමයි බස් රථයේ මේ ටිකට් කඩන වැඩ, ධාවනය කරන වැඩ කරන්න. හැබැයි මේ ළංගමේට ඒ වගේ නිලැඳුමක් තියෙනවද? අපි නම් සමහර වෙලාවට දකින්නේ නැහැ ඒ වගේ තත්ත්වයක්. ඔව්, ළංගමේ නිලැඳුමක් තියෙනවා. ඒක මං හිතන්නේ අපි පොඩි කාලේ ඉඳලම නිලැඳුම තිබුණා. ඉස්සර නම් තිබුණේ අර කාගේ කෝට්ටයක් වගේ එකක් තිබුණේ. නමුත් අද කවුරුවත් ඒක අඳින්න කැමති නැහැ. ඒ නිසා මේ විශේෂ නිලැඳුමක් තියෙනවා. ඊළඟට උෂ්ණාධික පරිසරයට ගැලපෙන පරිදි
ටීෂර්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඉදිරි කාලේ බොහෝ වෙලාවට රියදුරු මහතුරු කොන්දස්සර මහතුරු මේ නිලැඳව පාවිච්චි කරයි. මොකද දැන් අපි ඒක අනිවාර්ය කරන්න සූදානම්. සහ මේ පිටරටවල නම් අපි දකින දේ තමයි දැන් විශේෂම ස්වයංක්‍රීය ටිකට් මැෂින් හයි කරලා තියෙන්නේ මේ ටච් සිස්ටම් එක නැත්තම් අපි අර කාඩ් සිස්ටම් එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. මේ වගේ දෙයක් කොහොමද ලංකාවට ගැලපෙනවද? ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න සූදානම්ද? ඔව් අනිවාර්යෙන් මේවා විය යුතුයි. ඒ කියන්නේ මේ ලෝකයේ ඉස්සරහට යනකොට ලෝකයේ තියෙන නවීන දේවල් ගේන්න ඕනි. හැබැයි අපි සියලුම දේවල් එක්වර කරන්න පටන් ගත්තොත් දොඩම් ගොඩක් බදාගත්තා වගේ එකක්වත් හයිට කරන්න බැරි වෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව දැන් අපි යන්න ඕනේ. අපිට දැවෙන ප්‍රශ්නේ තමයි මගීන්ට හොඳ ගුණාත්මක සේවාවක් දෙන එක. ඒකට බස් එකට නැග්ගම මගියා සන්තෝෂෙන් යන්න ඕනේ. සුවපහසු වෙන්න ඕනේ. අපවිත්‍රතාවෙන් අඩු වෙන්න ඕනේ. ඊළඟ ගමනාන්තය දක්වා ඔහුට සුන්දර ගමනක් ඇති වෙන්න ඕනේ. ඉතින් මේක පළවෙනිදී. ඒ නිසා තමයි අපි ගියේ පළමුව අර වායු සමනය කළ බස් වලට මාරු වෙන්න ඕනේ කියන එක. එතනින් පස්සේ අනිවාර්යෙන් ඔබතුමා කිව්වා වගේ මේ ඔය ස්වයංක්‍රීය ක්‍රමවේදයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම සමහර ලාඩ මේ කොන්දොස්තර මහතුරු එහෙම කැමති නෑ ඔය කාඩ් සිස්ටම් එකට යනවට. මොකද මේ දැන් සාමාන්‍ය ක්‍රමවේදයට ගියාම කිසියම් ආකාරයකට මුදලක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඔව්. නමුත් මේ ඒවා සාමාන්‍යයෙන් අර මේ පැරණි ලෝකයේ ක්‍රමවේද මේ දැන් සුළු ලාභේතක ආ ඒ වගේ දේවල්. නමුත් ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා අද විදිහට ගියොත් එහෙම හැම දෙයක්ම ඩිජිටල් විදිහට කාඩ් එකෙන් යන්නේ. ඉතින් ආයතනයක් ඉදිරිය අපි වගකීමක් තියෙනවා කොන්දොස්තර මහත්තයට ඒ වගේ වැරදි වැඩ නොකරන්න ඉඩ දෙන්න. මොකද අපේ වගකීම කොන්දොස්තර මහත්තයාට වැරදි විදිහට සල්ලි හම්බ කරන්න අවකාශ ලබා දීම නෙවෙයි. ඔහුට හොඳ වැටුපක් දෙන්න ඕනේ. ඒකේ තර්කයක් නැහැ. හැබැයි ඒකම මහජනතාවට හොඳ සේවයක් සහ ළංගමයේ පාඩු නොලබන ආයතනයක් බවට පවත්වාගෙන යාම. අපි අර කලින් සඳහන් කරපු දේ ගොඩක් වැදගත්. මේ සේවකයෝ විදිහට සේවකයන්ගේ කැපවීම තියෙන්න ඕනේ මේ ආයතනයක් තියෙනු වෙන නම්. දැන් ඒ කැපවීම ටිකක් වර්ධනය වෙලා, හැබැයි තව දුරටත් වර්ධනය කරන සේවකයන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවාද? අනිවාර්යෙන්. අපි අධ්‍යයනය කරපු දෙයක් තමයි පෞගේ කාලය තුළ සේවකයන්ට යම් යම් නීති දාලා වැඩගත්ත එක. හරි. හැබැයි සේවකයෝ අභිප්‍රේරණය වෙන ආකාරයේ විශේෂ වැඩසටහන් මම කියන්නේ කළේම නැහැ කියලා. නමුත් මීට වඩා කළ යුතුයි. සේවකයන්ගේ මානසික තෘප්තිය ඇති කරන්න ඕනේ. ඒකයි ආයතනයට ලැබී වැඩ කරන්න පුළුවන් ආකාරය. ඒ නිසා විශේෂ පුහුණු වැඩසටහන්, ආකල්ප වර්ධන වැඩසටහන් රසක් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි සුදානම් මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න මේ විරාමයෙන් අරතුමා. එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින්. අද හත්වෙනි පැය සාකච්ඡාවට එකතු වෙන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමන් උපාලි මාරසිංහ මහත්මයා. අපි කතා කරමින් හිටියේ මේ බස් රියදුරන් කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන්, මේ වගේම බස් රථ ටිකට් ලබා දීම, මේ සියලු කාරණා සම්බන්ධයෙන්. ඔය ටිකට් එක ගැන කතා කරනකොට මේ සාමාන්‍යයෙන් අපි පෞද්ගලික බස් රථවල නම් සමහර වෙලාවට පහුගිය කාලේ දැක්ක මේ ටිකට් දෙන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි ළඟමේ අපි දකින අනිවාර්ය දෙයක් තමයි ටිකට් එකක් දෙනවා. දැන් ටිකට් එක දෙන වෙලෙත් ටිකක් නවීකරණය වෙලා ටිකට් මැෂින් එකක් ඇවිල්ලා අපි ඒකනත් කතා කරමු. මේ හින්දා මේ අක්‍රමිකතා වෙන එක අඩු කරගන්නත් පුළුවන් නේද? ඔව්. ඇත්ත වශයෙන්ම අපි දන්නවා අපි පොඩි කාලේ තිබුණේ පොතක ටිකට් එකක් කඩලා ලියලා දෙන එක. නමුත් අද වෙනකොට මැෂින්ස් හැමෝටම දීලා තියෙනවා. ඒ නිසා අනිත් එක මේ මැෂින්ස් අපි ලින්ක් කරලා තියෙන්නේ කම්පියුටරයිස් සිස්ටම් එකට. ඒ නිසා මැෂින් එකේ වරදක් කරන්න බෑ, කම්පියුටර් සිස්ටම් එකේ එනවා. ඒතකොට ඒ යන දුර අනුව ගාස්තුව ඒවා සේරම කම්පියුටරයිස් වෙලා තියෙන්නේ. එතකොට මැෂින් එක ලොක් වෙලා තියෙන්නේ ඒ වැරදි කරන්න බෑ. මේ නමුත් ඉතින් සමහර අය ඉන්නවා, ඉතින් ඒවටත් යම් යම් දේවල් කරන්නේ. නමුත් සමස්ත එක වශයෙන් වැරදි කරන්න බෑ. ඒක තමයි පළවෙනි කාරණය. ඒ නිසාමත් ආදායම වැඩි වෙන්න එක හේතුවක්. විශේෂයෙන්ම දැන් පෞගිය වකවානුවේ අපේ දෛනික ආදායම සාමාන්‍ය දවසක මිලියන 80ක්. ඒ කියන්නේ සාමාන්‍ය දවසක. නමුත් පෞගිය දවසවල අපි ඒව මිලියන 100 ඉක්මව කියලා. ඒකේ හේතුව තමයි එකක් යනගහණේ වැඩිවීම ගමනාගමනයේට. දෙවෙනි කාරණේ තමයි කොන්දස්තර මහතුරුව අපි පොඩි නියාමනය කිරීමක් කළා.
ඒ කලේ අපේ කවුරුත් දන්නා ෆ්ලයින් ස්කොට් කියලා කියන්නේ ටික්කෝ පයින්නවා කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ වාර සංඛ්‍යාව වැඩි කරා. ඊට අමතරව කොන්දොස්තරෝ දැනුවත් කරා. මේ කාලේ අපි ෆ්ලයින් ස්කොට් එක වැඩියෙන් තියෙනවා. ඒ නිසා ඔබ වැරදි කරලා අහුවෙන්න එපා. වැරදි කරලා අහුවෙලා ආපහු සමාවිලා එන්නත් එපා. ඒ කියන්නේ පහුගිය කාලේ මේ සමහර වෙලාවට අපි දැක්ක ඔය දැන් ඔබතුමන් සඳහන් කළේ මේ නියාමනය කරනවා කියලා ඒ නියාමනය කරන නිලධාරීන්ට සමහර වෙලාවට කිසියම් ආකාරයක මුදලක් දීලා මේ ඒ කරුණ යට ගහන්න හදන අවස්ථාවක් තිබ්බා. ඒක දැන් තියෙනවද නැත්නම් කොහොමද? මෙහෙමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සේරම මිනිසුනේ. ඒ නිසා සමහර වෙලාවට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි කරන්න ඕනේ අවංක නිලධාරී කණ්ඩායමක් මේකට පත් කරන එක. මොකද හේතුව වැරදි කරන කෙනෙක් එදෙන පත් කළොත් අනිවාර්යෙන් වැරදිට පෙළඹෙනවා. නමුත් අපි හැමතිස්සෙම උත්සාහ කළේ මේ ටීම් එක පුළුවන් තරම් පිරිසිදු ටීම් එකක් යවන්න. ඉතින් ඒ නිසා කොන්දොස්තර මහතුරුත් මේ කාලේ පොඩි මේ එකට කියන ඇලර්ට් එකේ තමයි හිටියේ. මොකද කොයි වෙලාවෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා ඒකනුත් ආදායම වැඩි වුණා. ඉතින් මේ විදිහට අපිට හැකියාව ලැබුණා මේ ආදායම වැඩි කරගන්න මේ දවස්වල. ඉතින් මේ විශේෂයෙන්ම ඉස්සරහට ගත්තොත් අර කිව්වා වගේ ඔටෝමේටඩ් ටිකටින් සිස්ටම්ස් යන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තාම විදේශ රටවල නම් දැන් සිංගප්පූර රට ගත්තාම පොඩි කාඩ් එකක් තියෙනවා. ඒක කාඩ් එක ඕනනම් අපිට රීලෝඩ් කරන්නත් පුළුවන්. ඉවරුණාම එයා යනකොට බස් එකේ අර මැෂින් එකට ස්වැප් කරලා යන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. ඊළඟට සමහර රටවල තියෙනවා ජපානය වගේ තියෙන්නේ කාඩ් එක මැෂින් එකට ඇතුල් කරන්න ඕනේ. ඇතුල් කරපුවාම ඒකේ සල්ලි ඉවර නම් කාඩ් එක ආපහු වෙන්නේ නැහැ. සල්ලි తీරනම විතරක් කාඩ් එක ආපහු වෙනවා. ඒකට එයාට තවත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට කාඩ්ස් ගන්න ක්‍රමයක්. ඉතින් දැන් එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් කොන්දොස්තර මහතුරුගේ රස්සාවට ප්‍රශ්නයක් කියලා. මොකද දැන් ලංකාව ගත්තාම තාමත් අපි තුන්වන ලෝකෙන් චුට්ටක් උඩට ගිය රටක් නේ. මැදි ආදායම් රටක්. එතකොට රස්සා ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හැබැයි ලෝකෙ ඉස්සරහට යනකොට රටේ ඵලදායිතාව වැඩි වෙන නම් යම්කිසි ආර්ථික කාර්යයක වාසියක් එන්න ඕනේ. එහෙම නැතුව දැන් රැකියා දෙන්නම ශ්‍රී ලංකා ගමනාගමනවල තියෙනවා නම් කවදාවත් අපිට මේකෙන් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්න සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. දැන් එක බස් එකකට දැනට දල වශයෙන් සේවකයෝ 4.5ක් විතර ඉන්නවා. ඉස්සරවක 7.5කට ගියා. ඒ කියන්නේ රියදුරයි කොන්දොස්තරයි හම්බ කරන මුදල පරිහරණය කරන තව බාහිර පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ ඔෆිස් කාර්ය මණ්ඩලයේ ඒ වගේ කණ්ඩායම. බස් එකක සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙක් වගේ හිරියා. නමුත් අද වෙනකොට 4.5ට අඩු කරලා තියෙනවා යම් යම් පරිපාලන ක්‍රියා අනුගමනය කරලා පහුගිය අවුරුදු කිහිපය තුළ. ඒකෝර ඒ වගේ අපට ඉස්සරහටත් පුළුවන් නම් ක්‍රමානුකූලව තවත් මේ වැයබර අපි ඒකට කියනවා මේ ඕහෙඩ්ස් කියලා මූලික වියදම් අඩු කරන්න පුළුවන් නම් එතකොට ලංගමේ ලාභ තීරුව වැඩි කරන්න හැකියාව ලැබෙනවා අපට. ඉතින් ඒව තමයි ටිකට් සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කවුරුරි බය වෙන්න අවශ්‍ය නැහැ මේ කොන්දොස්තර මහතුරු සේන වහින් කරනවා කියලා. ඒක බොහොම ටිකක් දිගු කාලීන වැඩපිළිවෙලක්. නමුත් කොන්දොස්තර මහත්තයයි වෙනකොට එයාටත් රස්සාවක් ලැබෙවි. එතකොට එයාට බස් සංඛ්‍යාව වැඩි වෙනකොට එයාට රියදුරු මහත්තයෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. මේ රියදුරු බලපත්‍රයක් තියෙනවා. ඒ නිසා නවීකරණය වෙනවා කියලා කියන්නේ රස්සා නැති වෙනවා කියන එක නෙමෙයි. වෙනත් රස්සාවකට ඔහු මැච් කරනවා කියන එක. ඒ නිසා කවුරුත් බය විය යුතු නැහැ. අපේ රස්සා නැති වෙයි දැන් හරි ප්‍රශ්නයක් කියලා. ඒ නමුත් මේක වෙන්න ඕනේ. දැන් ඔය මේ ලංගම බස් එහෙම මේ සර්විස් කරන්න නැත්නම් මේ සේවා සඳහා යොමු කරන්නේ ලංගමේ තියෙන මොන හරි ආයතනයකටද නැත්නම් පෞද්ගලික අංශයටද කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? අපි හැම ඩිපෝවකම සේවාංශයක් තියෙනවා. ඒතර මේ සේවාංශයේ තමයි කරගෙන යන්නේ. ඒක මම හිතන්නේ මුල්ම කාලේ ඉඳලා මට මතක තියෙන කාලයක ඉඳලාම ඩිපෝ ඇතුලේ තමයි ආ සේවා කරන්නේ. ඔයිල් මාරු කිරීම වගේ දේවල් කරන්නේ. සමහර අවස්ථාවලදී දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපි ගේන අර සුකෝ බස් රථ. දැන් ඒ බස් රථ ගේනකොට ඒවා ටිකක් තාක්ෂණය අතින් ඉහළයි. ඒ නිසා සමහර අවස්ථාවලදී අපේ ඩිපෝ වල පහසුකම් නැති අවස්ථා එන්න පුළුවන්. මොකද ඒවා සමහරව ඩිජිටල් පරිගණක තාක්ෂණයත් පුසු කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකට ඒ අදාළ ඒජන්ත ආයතන වලින් කරගන්න අපිට සිද්ධ වෙනවා. මම හිතනවා ඒක අපිට ලාභයි. මොකද හේතුව අපි එක හැම ඩිපෝ ඔකම මේ ඩිජිටල් රිපයර් සිස්ටම් ඉන්ස්ටෝල් කරනට වඩා
අර වගේ දෙයක් ලාභයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමන්ට හැකිනම් මේ සේවා අංශ වල පහසුකම් පෞද්ගලික අංශයටත් ලබා දෙන්න තවත් ආදායම් වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන් ඉදිරියේදී එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඊට කලින් අපි අපේ ගේ හදාගන්න ඕනේ නේද? ඒ අතර මේ අපේ දකින්න තව දෙයක් තමයි මේ දැන් පෞද්ගලික බස් රථවල යනකොට එහෙම සමහර වෙලාවට මේ තරගකාරී බව වැඩි. තව බස් එකක් ඕවර්ටේක් කරගෙන නැත්නම් ඉස්සර කරගෙන යන්න ගොඩක් වෙලාවට පෙනෙනවා. මේ හින්දා අනතුරු සිද්ධ වෙනවා වැඩි. ආරක්ෂාකාරී බව ගැන හිතනකොට ළංගමේ ඒ තත්ත්වය ගොඩක් දුරට අඩුයි. ඒ කියන්නේ මේ ආරක්ෂාකාරී බව වැඩි, අනතුරුදායක බව අඩුයි. මේකට හේතුව මොකක්ද? ඔව්, ඇත්තෙන්ම එකක් තමයි අපි බස් ළංගමේ බස් රථ ධාවනය කරන්නේ නිශ්චිත කාලසටහනකට. එතකොට ඒ කාලසටහන තුළ යනකොට රියදුරාට කලබලෙන් වාහනේ පදවන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් කලාතුරකින් පුද්ගලික බස් සහ රංගම බස් අතර තරගයක් ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ඊට වඩා හොඳ තත්ත්වයක් තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි මේ රියදුරන් සියලු දෙනාම අපේ රියදුරු අභ්‍යාස විද්‍යාලේ පුහුණු කරලායි දාන්නේ. පුහුණු කරනවා කියලා කියන්නේ වාහනයක් ධාවනය කරන්න පුරුදු කරනවා කියන එක නෙමෙයි. තියෙන ආකල්ප වශයෙන් තේ රියදුරන් වෙනස් කරනවා. ඉවසීම හැම දෙයක්ම ඒ පුහුණු පාඨමාලාව තුළ සියල්ලම අන්තර්ගතයි. ඉතින් ඒ නිසා පුද්ගලික බස් රථයක රියදුරෙකුට වඩා අපේ රියදුරෙක් විනයගරුකයි කියන එක මට කියන්න පුළුවන් ඒ පුහුණුව නිසා. ඉතින් ඒවත් බලපානවා. අවසාන වශයෙන් අපි මේ බොහොම කෙටියෙන් කතා කරමු. මේ දැන් අවුරුදු බලා විශේෂයෙන් මේ අවුරුදු සමරන්න ගම්බිම් බලාගේ ජනතාවට කොළඹෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි පරිදි සපයන ඔබතුමන්ලා කටයුතු කරනවා කියලා සඳහන් කළා. මේ කටයුතු කොහොමද වඩාත් පුළුල් විදිහට සිද්ධ කරන්නේ? ඔව්, ඇත්තෙන්ම දැන් අපි ගම්බිම් බලා යන්න ලොකු සැලැස්මක් හැදුවා. වාහන විශාල බස් විශාල සංඛ්‍යාවක් සංජිතයක් විදිහට ආරක්ෂාකාරිය තියාගෙන හිටියේ ඕන වෙලාවක දෙන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් පහුගිය දවස්වල 60 ධාවනය වෙනකොට 60 වලට විනාඩි 2ක් 3ක් අතර බස් රථයක් පිටත් කරන්න අපිට සිද්ධ වුණා. මොකද ඒ තරමට ජනතාවක් හිටියා. එතන බස් එක පිටනකොට විනාඩි 2කින් 2ක් විනාඩි 3න් 3ක් වගේ 60 වලට බදුල්ලට ඒ වගේ පිටත් කරා. ඉතින් ඒ වගේම දැන් මේ වෙනකොට අපි දැනුවත් කරලා තියෙනවා සීලම ඩිපෝ අධිකාරිවරුන් දැන් මේ එන්න සූදානම්. ඒ නිසා තමන්ගේ බස් සියල්ලම ලෑස්ති කරන්න බස් අඩුවක් තියෙනවා නම් අපිට කියන්න. එතකොට අපි මධ්‍යම ගමන මණ්ඩලයේ මෙතන තියෙනවානේ අපි සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එක මධ්‍යම බස් ස්ටෑන්ඩ් තුම්පල ඒකෙත් බස් තියෙනවා. ඊට අමතරව නගරබද වටේ තියෙන ඩිපෝ තියෙනවා. ඒ ඩිපෝ වල බස් තියෙනවා. අපි හැමතිස්සෙම මේ බස් එහෙට යවන්න බලාපොරොත්තු වෙනවා. නොකඩවා හොඳ සේවාවක් ලබා දෙන්න. ඒ වගේම මේ කෙටි කාලින බොහොම ඉක්මනින් ජය ගන්න පුළුවන් ඉලක්කයක් තියෙනවද? මොකද්ද අරමුණක් තියෙනවද? කෙටි කාලිනව අපි මෙන්න මේ තැනට යන්න ඕනේ කියලා ඔබතුමාගේ අදහසක් තියෙනවද? ඔව්. පළවෙනි කෙටි කාලින ඉලක්කය තමයි සෑම ඩිපෝවකම පාඩු නොලබන තත්ත්වයට පත් කිරීම. ඒ නිසා ඒකට ඩිපෝ අධිකාරීවරුන් උනන්දු වෙන්න ඕනේ. සමහරවිට මේ කලමනාකරණයේ හේතුවක්. හරි, ඒ කලමනාකරණය තුළ සමහර අය දක්ෂ විදිහට මේ කලමනාකරණය කරනවා. එහෙම නොවන තැන්වලට අපි ප්‍රධාන කාර්යාල ටීම් එකක් ලෑස්ති කරලා තිනවා, ගිහිල්ලා පොඩි අධ්‍යයනයක් කරනවා. ඇයි මෙතන පාඩු ලබන්නේ? ඊට වඩා ලබන පුළුවන්ද කියලා. දැන් අපි එක ඩිපෝවකට, මම ඩිපෝ කියන්නේ නැහැ, එක ඩිපෝවකට ඒ අභ්‍යාසය කරා. ඒ අභ්‍යාසය කිරීම තුළ අපි දවසක ආදායම 100,000 වැඩි කරා. හොඳයි. ඒ වගේ අපිට කරන්න පුළුවන් මූලික ඉලක්කය. ඒතොර අපි හැම ඩිපෝවක්ම තමන්ගේ වැඩි කරගෙන යන්න පුළුවන් මනු පත් කරන්න පුළුවන් නම් ප්‍රධාන කාර්යාලය තියෙන වැය බර අඩු වෙනවා. ඉතින් ඒක තමයි කෙටි කාලීන ඉලක්කය වෙන්නේ. හොඳයි, ඒ තමයි හැතුමන්ගේ ඉලක්කය. ඒ ඉලක්කය සාර්ථක කරගන්න හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උත්සව සමයේ ගම්බිම් බලාගේ ජනතාවට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් විදිහටම ඒ පහසුකම් සලසන්න ලංකා ගමනාගමන මණ්ඩලයේ සූදානම් බව එතුමන් සඳහන් කළා. දවස් සාකච්ඡාව වෙත තුනේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමන් උපාලි මාරසිංහ මහත්මයා ඔබතුමන්ට බෙහෙන්න ස්තුතියි. අපිත් එක්ක එකතු අපි සූදානම් අදට ඔබේ ඉවසෙන් සමුගන්න. අපි යලි මුණ ගැසෙන්නේ ඔබව ලබන සඳුදා දවසේ උදෑසන. සුබ දවසක්.